नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहतो तमंट समान किसी किनेक नमति वैविंग अनधिवरो यान्विंद किलेस वल्ट किसीम अनुगत वीमाक नेति बैविंग अननुगतंतर यान्विंद කුමන ජයග්‍රහණයක් ලැබුවත් පරදීන්ට වන ලෝකේ කිසිදු ආකාරයක කිසිදු දිනක පරදීමක් නැති ඒ ජයග්‍රහණය අති උත්තම ආකාරයෙන් ලැබූ බැවින් අනන්ත ජනයනිවෙන්ද හඳුන්වන මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ අනු අටවැනි කූට වාණිජ ජාතක දේශනාව සාධුකෝ පණ්ඩිතෝ නාම නත්වේව අති පණ්ඩිතෝ අති පණ්ඩිතේන පුත්තේන මනම්හි උපකුලිතෝති. පණ්ඩිතයා යහපති. අති පණ්ඩිතයා උතුම් නොවේ. අති පණ්ඩිත පුත්‍රයා නිසා අඩක් දැවුනේ වෙමි. හැම මොහොතෙම අපි කරන හැම දෙයක් තුළම අවසානය යම්කිසි ජයග්‍රහණයකින් අවසන් වෙනවට අපි කැමති වුණත් ඒ සඳහා අපි ක්‍රියාත්මක වුවත් පරාජයෙන් අවසන් වෙන ජයග්‍රහණමයි මේ ලෝකේ තියෙන්නේ. එසේ වූ ලෝකේ සැබෑම ජයග්‍රහණය පිණිස දැනුම වීරිය ශක්තිය උපකාරය ලැබදෙන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට තරම් වාසනාවන්තූ පින්වත්නි, අපි මේ මොහොතේදී සූදානම් වන්නේ කූට වාණිජ ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. ගාථාව අර්ථය තේරුම් ගත්තා. වචනාර්ථ ඉමසා බලනකොට සාධුකෝ පණ්ඩිතෝ නාම, සාධුව කියන්නේ හොඳයි යහපත් කියන අර්ථයනේ. පණ්ඩිතයෙක් වීම හොඳයි. නත්වේ වති පණ්ඩිතෝ, නමුත් අර්ථයක් නැතුව ඒ වගේම ජීවිතය තුළින් ඒ ක්‍රියාත්මකුණු ගුණධර්ම වලින් තොරව නිකම්ම නාම මාත්‍රෙන් අති පණ්ඩිත කෙනෙක් වීම නම් වැඩක් නැහැ. අති පණ්ඩිතේන පුත්තේන, ඒ විදිහට නමින් පමණක් ඒ අති පණ්ඩිත වෙච්ච පුත්‍රයා නිසා. මනම්හි උපකූලිතෝ, ඒ කියන්නේ මං බේරුණේ ඇඟෙන් භාගයක් පිච්චිලා. ඒ වගේ පුත්‍රයන් නිසා මට ඇඟෙන් භාගයක්ම පුච්ච ගන්න සිද්ධ වුණා කියන අර්ථයයි මෙහි තියෙන්නේ. පින්වතුනි, මේ තාත්තා කෙනෙක් කරන ප්‍රකාශයක් අනුවන පුතෙක් ගැන. මේ ප්‍රකාශයේ සැඟ වෙලා තියෙන ඒ කතා දෙකත් අපි මේ මොහොතේ දැනගත්තොත් අපට මේ වඩාත් අවබෝධ වේවි. එහෙම වුණොත් අපේ ජීවිතයටත් මහත් වූ ආලෝකයක් ලබා ගන්න හැකි වේවි. ඒ සඳහා අපි යොමු වුණත් එහෙම පින්වතුනි, මේ ජාතක දේශනාවේ වර්තමාන කතාව මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන සමයෙහි තමයි දේශනා කළේ. ඒ එක්තරා බුදු පියාණන් වහන්සේගේ උපාසක කෙනෙක් වෙන වෙළෙන්දෙක් අරබයා. මේ වෙළෙන්දතුමා තවත් එක් කපටි වෙළෙන්දෙක් සමග තමයි එකතු වෙලා වෙළඳාම් කරේ. ඉතින් එකතු වෙලා එහෙම වෙළඳාම් කරලා ඒ ලාභය ලැබුණට පස්සේ අර කපටි වෙළෙන්දා කල්පනා කරනවා, මේ තැනත්තා බොහෝ කාලයක් මහන්සි වෙලා නිදිමරලා ඉන්නේ. දැන් ගෙදර ගිහිල්ලා බොහොම රසට ආහාර අනුභව කරලා දිරව ගන්න බැරුව මැරේවි. එහෙම වුණාට පස්සේ මට පුළුවන් මේ කොටස් තුනකට බෙදලා එක කොටසක් ඔහුගේ පවුලට ලබලා දීලා කොටස් දෙකක් මට ගන්න. එහෙම කල්පනා කරලා මේ උපාසක මහත්මයාට නැත්නම් මේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක වෙන ඒ වෙළෙන්දට ඒ කොටස් දීම ප්‍රමාද කරනවා. අද දෙන්නම් හෙට දෙන්නම් මේ ආකාරයෙන් ඒ ධනය සමාන බෙදා ගන්න දවස පරක්කු කරමින් ඉන්නවා. මොහොත් කොහොම හරි ඒ වෙළෙන්දගේ අකමැත්ත තිබියදීම ඒ ධනය බෙදවාගෙන ඒ තමන්ගේ කොටස අරගෙන ඒ අවශ්‍ය කටයුතු කරලා බුදු පියාණන් වහන්සේ බැහැ දකින්න යනවා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ මේ
උපාසක මහත්මයාගෙන් විමසනවා උපාසකය ඔබ බොහෝ දවසකින් තමයි මේ ජේතවනාරාමයට ආවේ ඉතින් මොකද්ද මේ එහෙම වෙන්න හේතුව කිව්වහම මොහ ප්‍රකාශ කරන ස්වාමීනි මම වෙළඳාමේ ගියා ඉතින් ගිහිලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් වුණා මේ සියලු ප්‍රශ්න නිසා මට ගොඩ දවසකින් ඉන්න බැරි වුණා කියලා ඒ උපාසක මහත්මයාගේ කතාව අහපු බුදු පියාණන් වහන්සේ මේ උපාසක මහත්මයාට දේශනා කරනවා උපාසකය දැන් පමණක් නෙමෙයි ඔය වෙලෙන්ට ඉස්සරත් ඔය විදිහට කපටි ඒ නිසා එසමෙහෙත් පඬිත අයව රවට්ටන්න උත්සාහ කරා කියලා ප්‍රකාශ කරනවා ඒ වෙලාවේ මේ උපාසක මහත්මයාගේ ආරාධනාව පරිදි බුදු පියාණන් වහන්සේ භවයෙන් සංවෙච්ච සිද්ධිය ප්‍රකාශ කරනවා පින්වතුනි බුදු පියාණන් වහන්සේ ඒ දේශනා කරපු කතාව අනුබන්නකොට ඈත අතීතයේ බරණැස් නුවර අපේ බෝධිසත්වයන් වහන්සේ තෙරණ කුලයක ඉපදලා ඉන්න අවස්ථාවේ ඒ බෝධිසත්වයන් වහන්සේට නම් තබලා දීපුනේ පඬිත කියලා. ඉතින් වැඩිවියට පත්වෙච්ච මේ පඬිත නැමැති අපේ බෝධිසත්වයන් වහන්සේ තවත් එක් වෙළඳෙක් සමග වෙළඳාම් කරන්නට පටන් ගත්තා. මේ දෙන්න එකටමයි වෙළඳාම් කරන්නේ. ඒ තැනත් බොහොම කපටි වෙළඳෙක්, බොහොම වංචා කරන වෙළඳෙක්. ඔහුගේ නම තම අතිපණ්ඩිත. ඉතින් මේ දෙන්නා කරන්නේ ඒ බරණසින් බඩු අරගෙන ඈත ගම්දනව්වලට ගිහිල්ලා. ඒ ගම්දනව්වලට මේ බඩු විකුණන එක. ඉතින් ආදායම එකට උපයාගෙන අවසානයේ සමාන බෙදා ගැනීම තමයි මේ දෙන්නාගේ මේ දෙන්න කතා කරගත්ත ක්‍රමය. කොහොම හරි අවසානයේදී අර අතිපණ්ඩිත කියන තැනත්තා ප්‍රකාශ කරනවා ඔබට එක කොටසයි මට කොටස් දෙකක් ලැබෙන්න ඕන කියලා. ඒ වෙලාවේ මේ පණ්ඩිත කියන වෙළඳාම ප්‍රකාශ කරනවා එහෙම වෙන්න බෑ අපි දෙන්න එකටමයි වෙනදාම් කරේ ඒ විතරක් නේ අපි මේ ගොන්නු කරත් මේ හැම දෙයක්ම සමානයි එහෙම තියෙද්දි කොහමද ඔබට විතරක් කොටස් දෙකක් ලැබෙන්නේ මොහු කියනවා ඔබ පඬිත මම අතිපඬිත ඒක නිසා මට කොටස් දෙකක් ලැබෙන්න ඕනේ කියලා නමුත් මෙතන කෝලාහලයක් වෙනවා සමතේකටපත් වෙන්නේ නැහැ ඒ නිසා මේ අතිපඬිත කියන තරත්ත උපායක් කල්පනා කරන තමන්ට දෙකොටසක් ලබා ගන්නට මොකද්ද මොහු කරන්නේ බොහොම ඒ පරණ බොම්බ විශාල ගහක ඒ ගස් දෙනේ තමන්ගේ පියාණන්ව සංගවලා පියාණන්ට ප්‍රකාශ කරනවා ඒ කතා කරගත්ත පරිදි අපි දෙන්න මෙතෙන්ට එනවා ආවට පස්සේ මං අහනවා අනේ රුක් දේවතාවෙනි අපට මේ නඩුව විසඳලා දෙන්න කියලා ඒ වෙලාවේ ඔබ ප්‍රකාශ කරන්න අතිපණ්ඩිතට කොටස් දෙකක් ලැබෙන්න ඕනේ මේ පණ්ඩිත කියන තැනත්තාට ලැබෙන්න ඕනේ ඒක කොටසක් පමණයි කියලා මේ විදිහට කතා කරගෙන තමන්ගේ පියාණන්ව ගස්බෙනේ හඟවලා අර පඬිති කියන තැනත්තාට ගිහිල්ලා ප්‍රකාශ කරනවා අසවල් රුකේ දේවතාවෙක් ඉන්නවා. ඉතින් දේවතාවරු නිවැරදිව නඩු විසඳනවා. අපි ඒසයි දෙවියන් වෙත ගිහිල්ලා මේ ප්‍රශ්නේ කතා කරමු කියලා. ඉතින් පඬිති කියන වෙළඳානොත් කැමති වෙනවා. මේ දෙන්නා ඉතින් අර ගහ මුලට ගිහිල්ලා. දැන් අර අති පඬිති කියන තැනත්තා ගහේ දෙවියන්ට ආයාචනා කරනවා අනේ දේවතාවෙනි අපට අනුකම්පා කරලා අපේ නඩු විසඳන්න කියලා. ඒ වෙලාවේ කටහඬ නිනස් කරගත් අර අතිපණ්ඩිතගේ පියා ප්‍රකාශ කරන ඔබලාගේ නඩුව එහෙනම් ප්‍රකාශ කරන්න කියලා. ඔබලාගේ නඩුව ඉදිරිපත් කරන්න කියලා. ඒ වෙලාවේ මේ අතිපණ්ඩිත කියනවා මොහු ඉල්ලනවා සමාන කොටසක් නමුත් මට කොටස් දෙකක් ලැබෙන්න ඕනේ. මොහුට එක කොටසක් තමයි ලැබෙන්න ඕනේ. කෝකද හරි කියලා. ඒ වෙලාවේ මේ අතිපණ්ඩිතගේ පියා ප්‍රකාශ කරනවා අතිපණ්ඩිතට කොටස් දෙකක් ලැබිය යුතුයි පණ්ඩිතට ලැබිය යුත්තේ එක කොටසයි කියලා. නමුත් මේ පඬිති කියන තැනත්තා මේක පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මොකද දෙවියෙක් මේ විදිහට විසඳුම් දෙන්න බෑ. කල්පනා කරනවා මේ දෙවියාගේ තරම දරගන්න ඕනේ කියලා. මොකද කරන්නේ? නොයෙක් පිදුරු ආදී දේවල් ගෙනල්ලා අර ගසේ සිදුරු වලට ඔබලා. මේ ගහට ගිනි තියනවා. ටිකක් වෙලා ඉතින් මේ රස්නේ ඉවසගෙන හිටියත් අවසානයේ මේ ගින්දර සැර ඉවස ගන්න බැරි වෙච්ච අර අතිපඬිතගේ පියා ගස් මෙණියෙන් එළියට ඇවිල්ලා අත් එක එල්ලිලා යම් ප්‍රකාශයක් කරනවා. දැන් ඇඟේ භාගයක් පිච්චිලා. ඉතින් ඒ වෙලාවේ අර ඇඟේ භාගයක් පිච්චීගෙන බොහොම වේදනාවෙන් අර අත්තේ එල්ලිලා ඉඳලා කරපු ප්‍රකාශයක් තමයි මේ ජාතක දේශනාවෙහි ඒ මුල් වෙලාවෙම දේශනා කරේ මතක් කරේ. නැවතත් ඒ සිහිපත් කරගත්තොත් පණ්ඩිතයෙක් වීම හොඳයි. කරුණු කාරණා දන්න ඒ උතුම් කෙනෙක් වීම හොඳයි. නමුත් නිකන් නමට පමණක් අතිපණ්ඩිත කෙනෙක් වීම නම් හොඳ නෑ. ඉතින් එහෙම වෙච්ච පුතෙක් නිසා තමයි අද මට මේ ඇගෙන් භාගයක් පිච්චෙන සිද්ධ වුණේ කියන ප්‍රකාශය. අවසානයේදී ඉතින් අර වෙළඳ දෙන්න එකතු වෙලා තමන්ගේ කොටස් සමානව බෙදා ගන්නවා. මේ කතාව අවසන් කරලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපනවා.
එදා ඒ සොර වෙළෙන්දා වුණේ දැන් මේ වෙළෙන්දාමයි. එදා පඬිති කියන වෙළෙන්දා නමින් වාසය කළේ දැන් මේ බුදුබාට පත්ව සිටින මම්ම වේදයි කියමින් බුදුපියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කළත් මෙයින් ලබාගත යුතු ආදර්ශ අපේ ජීවිත තුළ ක්‍රියාත්මක කරන්නට අපි උත්සාහ කරන්නට ඕනේ.